13 විහාරයේදී බුදුන් වහන්සේ උදෙසා පූජා කර ඇති ආහාර පාන ආදියට කුමක් කළ යුතුද? තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු උබතෝ සංඝයාගේ මැදෙහි සදාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට පාත්‍රයක් තබා පළමුවෙන් සියල්ල තථාගතයන් වහන්සේට පුදා සංඝයා හට දන් දීම වශයෙන් පළමුවන සාංගික දානය දිය හැකි බව දක්වා එහිදී බුදුන් වහන්සේ උදෙසා පිදු ආහාර පාන ආදියට කළ යුතු දෙය දක්ෂින විභංග සූත්‍ර අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ. තත් යං සත්තු දින්නම් තංකින් කාතබ්බන්ති යෝ සත්තරං පටි ජග්ගතිවත්ත සම්පන්නෝ බික්කු තස්ස දාතබ්බං පීතු සන්තකං හි පුත්තස්ස පාපුනාති බික්ඛු සංගස්ස ධාතුම්පි වට්ටති සප්පි තේලානි පන ගහෙත්වා දීපා ජාලිතබ්බා සාටකං ගහෙත්වා පාටාකා ආරෝපේ තබ්බාති. තේරුම, එහි බුදුන් වහන්සේට යමක් පුදන ලද නම් එයට කුමක් කළ යුතුද? යම් වත්ත සම්පන්න භික්ෂුවක් බුදුන් වහන්සේට උපස්ථාන කෙරේ නම් ඒ භික්ෂුවට දිය යුතුය. පියාට අයිති දෙය පුත්‍රයාට පැමිණෙන්න බැවින් භික්ෂු සංඝයා හට දෙන්නටද වටනේය. තෙල් හා ගිතෙල් ගෙන පහන් දැල්විය යුතුය. වස්ත්‍ර ගෙන කොඩි එසවිය යුතුය යනු එහි තේරුමයි. විහාර ආදියට ගෙන ගොස් පුදා ඇති ආහාර පාන ආදිය ගැන පිළිපැදිය යුතු හැටිද මේ අටුවා පාඨය අනුව කිය යුතුය. විහාරයේහි වත්කරන භික්ෂුවක් විසින් ඒවා ගත යුතුය. නිබඳ වත්කරන භික්ෂුවක් එහි නැතිනම් පැමිණි භික්ෂුවක් විසින් වත් කොට ඒවා ගත යුතුය. වත් කොට ගැනීමට කල් මද නම් ගෙන පසුව වත් කළ යුතුය. වත්කරන අයට ඒවා උවමනා නැතිනම් පියාසතු දෙය පුතුන්ට හිමි බව සලකා කැමැති භික්ෂුවක් විසින් ඒවා ගත යුතුය. ගන්නා භික්ෂුවක් නැති කල්හි වත් කරන ගිහියෙකුට වුවද ගැනීමෙන් වරදක් නොවිය හැකිය. පූජා ආසන පවිත්‍ර කරනු පිණිස පිදු ආහාර පාන ඒ තැන්වලින් ඉවත් කළ යුතුමය. අහක දැමිය යුතුවන ඒ ආහාර පානයන් වත් කරන්න වුන් නොගනිත් නම් කවරෙකු විසින් වුවද ගැනීමෙන් පාපයක් නොවිය හැකිය. ඉවත ලද බුද්ධ පූජාව අනුභව කරන දුගී මගී යාචක ආදීන්ට එයින් පාපයක් නොවේ. විහාරයේහි චෛත්‍යයෙහි බෝධියෙහි ප්‍රයෝජනයට යෙදිය හැකි යමක් වේ නම් ඒ සඳහාම යෙදිය යුතුය. වත් කරන්න ඕන් විසින් වුවද නොගත යුතුය. බුද්ධ සන්තක වස්තුව සොරකම් කිරීම ඉමහත් පාපයකි. විහාරාදීෙහි වත් කරන්න වුන්ට බුදුන් වහන්සේ උදෙසා පුදන ආහාර පාන ගැනීමෙන් වරදක් නැතත් ඒවා නොගෙන වත් කිරීමම ප්‍රශංසනීයය. බුදුනට ලැබෙන ප්‍රත්‍ය භුක්ති විඳීමෙන් වත් කිරීමෙහි එතරම් වටිනාකමක් නැත. ආනන්ද ස්ථවීරයන් වහන්සේ 25 වසක්ම තථාගතයන් වහන්සේට උපස්ථාන කළහ. උන්වහන්සේ බුදුනට ලැබෙන කිසිම ආමිසයක් නොපිළිගත්හ. උන්වහන්සේ උපස්ථායක තනතුර පිළිගත්තේද බුදුන් වහන්සේට ලැබෙන ප්‍රණීත චීවර පිණ්ඩපාත නොපිළිගැනීමේ වරය බුදුන් වහන්සේගෙන් ලබාගෙනමය. විහාරාදියෙහි වත්කරන ඒවා රැක බලාගෙන ඉන්නා භික්ෂූන් වහන්සේලා ආනන්ද ස්ථවීරයන්ගේ චරිතය ආදර්ශයට ගනිත්වා බුදුන් වහන්සේ වෙනුවෙන් පුදන ප්‍රත්‍ය බුද්ධ පුත්‍රයන් වශයෙන් භික්ෂූන්ට හිමි වතුදු ධර්මදායාද මේ භික්ඛවේ භවත මා ආමිස දායාද යනුවෙන් භික්ෂූන් තථාගතයන් වහන්සේගේ ආමිසයට උරුමක්කාරයන් නොවි ධර්මයට උරුමක්කාරයන් වීම යහපත් බව තථාගතයන් වහන්සේ විසින් ධර්මදායාද සූත්‍රයෙහි වදාරා ඇති බැවින්ද ඒ සූත්‍රයෙහිම තථාගතයන් වහන්සේ දන් වළඳා අවසානයේහි ඉතිරි වී
ඉවතලන්නට තිබෙන ආහාර වළඳා සාගින්න නිවාගෙන ඒ දිනෙහි මහනදම් පුරණ භික්ෂුවය එය නොවළඳා ඒ දවස निराहारेन वेसन भिक्षुयन देनम गेन तथागतयन वहांसेगे भुक्त अवशेषय नवलंदना भिक्षुय प्रशंसनीय भव वदारा एति बेविंद सियलु भिक्षुन विसिन बुदुनट लबेन प्रत्य भुक्ति विदीमेन वेलकी दिवि पावत्वा गनीमम यहापद भव किय युतिया।